අපේ අම්මට කැන්සර් එකක් තිබුණා පිළිකාවක් අක්මාව හරි අක්මාව තියෙන මෙන්න මේ වගේ තැනකනේ හරි අහමනේ අක්මාව මොනවද කියන අක්මාවේ මෙන්න මේ හරිය තමයි තිබුණේ කැන්සර් එක නේද මේ ගෙලිය මේකට කියනවා හෙපටෝ සෙලියුලර් කාසිනෝමා කියලා. හරි. දැන් මේක ડોක්ටර්ස්ලට දෙන්නලා මේ කැන්සර් එක කියන තැන හරියටම අක්මාව නැද නිසා ඔපරේෂන් කරන්න බෑ කියලා කිව්වා. ඔපරේෂන් කරොත් අම්මව මැරෙනවා කියලා කිව්වා. හරි ඊට පස්සේ දැන් අපි මේක හොඳ කරගන්න විවිධ ක්‍රම ඔය හොය ඉන්නකොට අර ඩීඑට් ගන්න යන මිනිස්සු පිටුරු ගහින් තෙල් වෙනවා කියනවානේ අපට ආරංචි වුණා අනුරාධපුරේ පැත්තේ එක පන්සලක හාමුදුරුවක් මේ සම්බන්ධව ප්‍රතිකර්ම කරනවා අනේ මොකද කරේ අමවත් අරගෙන අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුරනුත් තව කිලෝමීටර ගානක් ගිහිල්ලා කැබිති කොල්ලෑව කියන පැත්තට ගිහිල්ලා කැබිති කොල්ලෑවෙත් වාහල්කඩ කියන පැත්තට ගිහිල්ලා වාහල් කඩට වෙනකන් ගිහිල්ලා දැන් මොන වාහනේ අතර කරලා බහැලා යනකොට ඒ යන පාරේ පන්සල් භූමියම තැන පොඩි පොඩි ඉටිපොල වලින් කූඩාරම් ගහලා තියෙනවා ඒ කූඩාරම් වල ඉන්නකොට මිනිස්සු ඇස්සට දෙවෙනවා වතුර පාර ගලාගෙන යනකොට ඒ ඇතුලේ වතුර ගලාගෙන යනවා ඉරදී පිලි ඔක්කොම තෙමෙනවා නිදා ගන්න බෑ බිම තෙමෙනවා මදුරුව කනවා යනකොට වෙනවා අන්ත දුක්ඛිත ජීවිත ගත කරන මිනිස්සු ටිකක් ඉන්නවා පන්සල් භූමියේ තැන තැන කූඩාරම් වල ඒ අර හාමුදුරුවන්ගෙන් බෙහෙත් ගන්න ආපු ලෙඩ්ඩු රෝගී අහිංසක අසරණ මිනිස්සු දැන් දීපෙන්ද යනකොටම ඔලුවට ආවා අම්මෝ ලේසි වැඩන්නේ හැබැයි එකම බලාපොරොත්තුව තිබුණේ අම්මගේ ජීවිතේ බේරගන්න එක හරිද ඒ බලාපොරොත්තුවෙන් නම් දැන් අපි ඔන්න කොහොම ගිහිල්ලා පාර දිගේ මේ පන්සල් භූමියම තියෙන පාර කොහොම මල්ලෑහැර ගිහිල්ලා කොහොම ඉල්ලා මෙන්න මෙතන ලොකු ඉඩක් තියෙනවා අපි යන දවසේ මාපු බෙහෙත් ගන්න ආපුවට ඊට රැස්වීමක් වගේ තියෙනවා ආම්දුරු තියලා කතා කරලා යන වෙලාවෙම ආම්දුරු කෑ ගහලා සත්‍ය දාලා අර යන මිනිස්සු ඔක්කොම ටික බය කරලා කන්ට්‍රෝල් කරගන්නවා හරිද ඊට පස්සේ අපෙන් අහනවා අර වටපිටේ ඉන්න තව සෙට් එකක් ඈ ආන්දරුවන්ගේම සෙට් එකක් අපෙන් අහනවා මොකද්ද තියෙන ලෙඩේ මොකද්ද අමාරුව කියලා ඔක්කොම විස්තරي අපෙන් දැනගන්න දැනගෙන එක එක්කෙනා පන්සල ඇතුළට යනවා ආන්දරුව දැන් උඩුවක වාඩිලා ඔහොම ඉන්නවා ඔව් පෑන්නේකුත් වැඩ හරි උලම්පාර සැරට හාමුදුරුවන්ට එනවා ඊට පස්සේ හාමුදුරුව දෙයියන්ගේ ආරූඩේ හාමුදුරුවනේ මේ කතා කරන්නේ දෙයියන් වහන්සේගේ ආරූඩේකින් කියනවා මෙහෙම ලෙඩක් නේ තියෙන්නේ
මෙහෙම ඇඹුල් ජාති වැඩිපුර කෑවනේ, මෙහෙම කරානේ, මෙහෙම කරානේ, බෙහෙත් දිව්වනේ කාලයක් තිස්සේ කියලා හාමුදුරුවෝ බලන් හිටිය වගේ ඉස්තරේ ඉන්නේ. දැන් එතෙන්ට යන මිනිසුන් කියනවා අම්මා හාමුදුරුවෝ බලන් හිටිය වගේ කිව්වනේ. මට කල්පනාවට එනවා මේවා කියනකොට ආන්දරෝන්ට කලින් මේ ආන්දරෝන්ගේ බෝලේ ඇහුවනේ ඉස්තරේ. ටග්ගාලා ගිල්ල ආන්දරන්ට කිව්වද දන්නේ නැහැ. කිව්වද දන්නේ නැහැ නෙමෙයි කියනවා. අර මිනිසු පළවෙනි පාර මොන අඳගත්ත මාරයි ආන්දරෝ කියනවා මේ නයි. මොකක් කලියදී බලයක් ඇති මොකක් හරි දරුවෝ. මේ මම මේ කතන්දරේ තමයි පටන් ගත්ත තැන. මේක කියන්නේ මේ බුදු දහමට නිගාවක් කරන්න නෙමෙයි. මම මදුරුව එක්කත් බලන්නේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ආගම බුද්ධාගම. හරි දැන් මොන්න මෙන්න මේ කියන්න හදන මේ එක කතන්දරයක් උගලන්ට දෙයක් අවබෝධ කරගන්න මගේ අත්දැකීමත් එක්ක. දැන් මොන්න ඊට පස්සේ එළියට ආවා. එළියට ඇවිල්ලා අපට කියනවා කොහේ හරි ඉන්නා ඉන්න තැනන් ලෑස්ති කරගන්න. අනේ මොකද කරන්නේ, තාම බලාපොරොත්තුව හිතේ තියෙනවා අර ගීපු අයත් එක්ක. ඒ අක්කල ගියා, අක්කල බැඳපුයේ අයියල ගියා, ගොඩක් කටි ගියා. ඊට පස්සේ දැන් ඔන්න අපිත් මොකද කරන්නේ, තැනක් කොයලෝ කරනවා. හැම දැනම පොඩි පොඩි බූදාරම් වගේ කියලා තැනක් හොයාගෙන නැහැ. ඊට පස්සේ ඊට පල්ලෙහෙන් දින ගොඩනැගිල්ල, ඒ ගොඩනැගිල්ලේ එළියට විවෘත වෙලා තියෙන ගොඩනැගිල්ල කොන්නෝගේ පැත්තකින් ගිහිල්ලා අර බඩු කුටි ටික තියාගෙන වාඩි වෙලා දැන් එතන ඉන්න කියලා ලෑස්ති වුණා. ලෑස්ති වෙලා ඉන්නවා. දැන් හැන්ද වුණා. හැන්ද වෙලා ආඹුරු පූජාවකට ලෑස්ති වෙනවා. පූජාවකට ලෑස්ති වෙලා මෙන්න ආඹුරු එළියට ගහිනවා. සාරියක් ඇඳගෙන කොටුන්නක් දාගෙන අතට වලලුද, ගෙලට මාලද, පයට ගිගිරිද දාගෙන සාරියක් ඇඳගෙන මේකප් දාගෙන හාමුදුරුව බලනවා. අර පන්සල් භූමියම ඉන්න ඔක්කොම ටික මිනිස්සු ටික වට වෙලා දැන් අර විද්දනිය වගේ ගිහින් ගෑනේ. දැන් හාමුදුරුව එනවා. හාමුදුරුව ඇවිල්ලා නටන්න ගන්නව නැටිල්ලක්. බෙර ගහනවා පැත්තකින් දඩ බඩ ගාලා. හාමුදුරුව නටනවා. නමේට විතර නටන්න පටන් අරගෙන දෑ පාන්දර එක විතර වෙනකම් නටනවා නැටිල්ලක් ගැන. පිස්සු හැදෙන නැටිල්ල. කැරදෙනවා, බල්ටි ගහනවා, දුවනවා, උඩ බණිනවා. වටේ ඉන්න කට්ටිය බලන් ඉන්නවා. හාමුදුරුව වචනයක් කතා කරන්නේ නැහැ. හාමුදුරුවන්ට නඩල 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 විනාඩි පහළවෙන් පහළ මහන්තිනේ. දැන් මේ හාමුදුරුව නෙමෙයි නටන්නේ, ආරුණේ නේ. නඩල නඩල මහන්තියට මෙහෙම කරන්නේ. කොහොම කරනවා? අර වටේ ඉන්න එක්කෙනෙක් වතුරයි කාලා. ටක් ගාල දාන්න මෙන්න වතුර දිවා වෙලා වතුරෙන් ගිහිල්ලා දෙනවා. ආඳුරු ගොඩක් වුණා. ආවට පැයෙන් තුනක් හතරක් නටන. අනේ ඉතින් අර ලෙඩ්ඩු රෝද කුටුවල වාඩි වෙලා ඉන්නවා. සෙට් එකක් සමහරුන්ට වාඩි වෙලාවත් ඉන්න බැහැ. සමහරු හාන්සියලා ඉන්නවා. සමහරු කෙලින් කටින් ඉන්න පුළුවන් ලෙඩ්ඩු ටික හිටගෙන ඉන්නවා. හැබැයි ඔය කෙලින් ඉන්න බැරි මිනිහත්, වාඩි වෙලාවත් ඉන්න බැරි මිනිහත්, කෙලින් ඉන්න පුළුවන් මිනිහත් ඒ වෙලාවට වැඳගෙන සාදු සාදු කියනවා. වැඳගෙන සාදු සාදු කියනවා. හරි තේවත් සාදු සාදු කියුවේ නැති වුණොත් ඔය බය ගන්නවා.
හාමුදුරුව ගහනවා අලු යන්න ගහන. අවුරුදු 70ක විතර වයසක ලෙඩ මිනිස්සෙකුට ගෑනු මිනිස්සෙකුට බිම දාගෙන ගැව්වා සාදුතාවු කියලයි. ගෑනු කෙනෙකුට ගෙනකොට බිම දාගෙන පයින් ගහනවා අතින් ගහනවා අනිනවා බිම දාගෙන සාදු කියලයි. අනේ ඉතින් ඔය විදිහට දැන් ඉන්නවා. දවස් කීපයක් ගත වුණා. පන්තලේම දැනග දීම බෙහෙත් දෙන තැන. මෙන්න මෙතනින් බෙහෙත් දෙනවා හාමුදුරුවෝ ලියලා දෙන්න. බෙහෙත් වලට රුපියල් 8000යි 9000යි 5000යි 15000යි 20000යි 25000යි 30000යි. හාමුදුරුවෝ සල්ලි ගන්න. ඕම් ඔන්න මේ අරගෙන දැන් සෑහෙන දවසක් හිටියා. මදුරු කනවා, වතුර ටිකක් හරියට නැහැ, කන්න බොන්න හරියට නැහැ, අර ලෙඩු සිය ගානක් දුකිනවා. එන්නේ කියන කොට ඉතින් නුඹලා මම මොඩේන්නේ ඔය දවසේ. ඔක දැන දැන තව හිටියමකෝ. දැන දැන හරි ඒ වෙලාවේ තියෙන මානසික පීඩනයත් එක්ක ඉන්න උනා. අපි හැමෝම ඉන්නේ නැහැ. හිටියේ අපේ අක්කගේ. මගේ අක්කා හිටියේ. අම්මත් එක්ක අර පට්ටකතා හිටියා. අම්මා ඉන්නේ මේ වෙලේ හොඳට කරගන්න ඕන කියන හැඟීමෙන්. අත්තත් කට්ටකාගෙන ඉන්නවා. කොහොමහරි අම්මගේ ලෙඩේ හොඳ කරගන්න ඕනේ කියන හැඟීමෙන්. ඉන්නකොට දැන් අපිට තේරෙනවා වැඩේ යන විදිය හරියන්නේ නැහැ. ඉඳලා මොකද කරේ හාමුදුරුවන්ගෙන් අහනවා යන්න ද හාමුදුරුවනේ කියලා අහන්නත් බෑ. කේන්තියනවා ගහනවා බනිනවා කුණු අවුල් කියනවා. ඔන්න දැන් අපි හාමුදුරුවන් ළඟට ගිහිල්ලා බැඳලා අහනවා හාමුදුරුවනේ අපි ගිහිල්ලා පරීක්ෂණය කරන් ඉන්නද දැන් මේක නැද්ද කියලා. ආයන ගීල අනේ ඉතින් හිත රවට්ටගෙන ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා පරීක්ෂණය කරනවා. අම්මා ඉදිරි බලාපොරොත්තුව කියන්නේ නැති පරීක්ෂණය කරලා පස්සේ මේ මෙපටසේ උඩ කාසිනෝම නැත්තම් මේක මේ ගෙදිය ඒ විදිහට මේ ආකාරයෙන් තියෙනවා. හරිද? මේ සමහර අවස්ථාවලදී සමහර දේවල් එක්ක අසරණ වෙනකොට අපි ඒක පිළිගන්න අකමැති කමෙන් උනත් පිළිගන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපේ මනසේ ඇති. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ගියේ ගිලෙන්න යන මනුස්සයා පිදුරු ගහේ තෙල් වෙන ඇයි? උට එල්ලෙන එක නෑ. ලොකු හිතෝ අණුවක් තිබුණා නම් ඒක එල්ලෙයි. නැතිකමට පිදුරු ගහේ තෙල් වෙනවා. ඇයි? ඒ කාලල හරි ගිලෙන්නේ නැතුව පොඩ යන්න බලන්න. දන්නවා පිදුරු ගහේ එල්ලුනොත් මේක ගලවගෙන ආපෝ ගියේ ගිලෙනවා. හැබැයි තෙල් වෙනවා. ඒකෙන් හරි Tamanට ගැලවීමක් ලබන්න පුළුවන්ද කියලා බලන්න. කැපිටි කොල්ලෑව වහකට. මම කියන්නේ ජීවිතේ මොනම අසරණ වීමට භාජනය වුණත් ඒ මොහොතට එන මේ වගේ පීඩාවල් වලට පත් වෙන ඒවා කරන්න බෑ. මගේ අත්දැකීම් මම එකපාරක් දන්න ඉඳ ආපහු ලොයින් කරන්නේ. හොඳම අසරණ වුණත් ඒ දුක් විඳින කාලේ අම්මා ගෙදර ඇවිල්ලා කියන ඒ කාලේ සතුටුද? ඒ දවස් ගන්න පැහැදිලි. දැන් සමාජයේ හාමුදුරුවන්ට එහෙම කියන්න හොඳ නැහැ. හොඳ නැහැ. ඇත්ත. හාමුදුරුවන්ට කියන්න හොඳ නැහැ. හැබැයි මතක තියාගන්න මේ බුද්ධ ශාසනය විනාශ වෙන්නේ හාමුදුරු වෙෂෙන් ඉන්න හාමුදුරු නොවන අය ඉන්න. මම විසමුදු කළා
Buddha serawa kianan mahan sila ni itu mihema karan ni kila no dan na kini kuna hitel to na hemu ma kira ika pati ruki ama mema hema ham ruki ni kila hema ham ruki ni ma ne buhu ma sila lang te ping lang te ham ruki lang kari loki ika ane iung mahan sila te hada wati ma wala namas kara kato me buddha kaha te ne mihema hari ara kaha kiri ma sambal.